ගුවන් ශ්‍රී ලංකා සොබාදාම අපට දායාද කරලා තියෙන මේ ලෝකේ බොහොම සුන්දර තැනක්. හැබැයි මේ ලෝකේ මෙතරම්ම සුන්දර තැනක් බවට පත්තරලා තියෙන වෙනස් විදිහට හිතන ලස්සන විදිහට හිතන සුන්දර හදවත් තියෙන මිනිස්සු හින්දා විශේෂයෙන්ම සුන්දර හදවත් වල ඉපදෙන ඒ සිතුවිලි ඔබත් සමගින් මේ මදත මේ ලෝකයක් සමගින් බෙදා හදාගන්න දහදාගෙනම හැකියාව අපි හැමෝටම නෑ. ඒ විදිහට විශේෂයෙන්ම අපේ හදවතට කතා කරන විදිහට තමන්ගේ සිතුවිලි අනිත් අයට කියන්නට එහෙමත් නැත්නම් ලෝකයට කියන්නට බොහෝ දෙනෙකුට හැකියාව නැති වුණත් ඒ හැකියාව තියෙන කිහිප දෙනෙක් අපි අතර ඉන්නවා. ඉතින් අද දවසේදීත් එවන් කෙනෙක් අපේ කතාබහට එකතු කරගත්තා. ඇය කිවිදයක් ඒ වගේම ගීපද රචකාවියක්. දිනිති දීපිකා ආයුබෝවන් ඔබට සුබෝදෑසනක්. ආයුබෝවන් සුබෝදෑසනක්. ඉතින් අද දවසේදී ඔබත් සමගින් බොහෝ දේවල් කතා බහ කරන්නට අපි සූදානම් ඉන්නවා. හැබැයි මුලින්ම මට ඔබෙන් අහන්නට හිතුණා නෑ. අපි සාමාන්‍යයෙන් අපි දන්න විදිහට අපේ ජීවිතයේ තියෙන සුන්දරම කාලය තමයි මේ පාසල් කාලය. එහෙම නැත්නම් ළමා කාලය. ඉතින් ඔබේ ළමා කාලය ගත වුණ කොයි විදිහටද? කොහොමද මේ කවි ලියන්න එහෙම නැත්නම් මේ ගීපද රචනා කරන්න කොයි විදිහටද ඔබ පෙළඹුණේ ළමා කාලේ ඉඳන් ඔබ මේ කවියට ගීතයට අල්මක් දැක්කවද? ඔව්, මෙහෙමයි. ළමා කාලය කියන්නේ සුන්දරම කාලයක්. මොකද මම මගේ ගම හොරණ ගැමි පරිසරයක හැදුණේ. ඉතින් අපි ඇලේ දොලේ කැලේ කොලේ හැම තැනමත් එක්ක සුවපහස විඳලා ජීවිතේ බෙදාගත්ත අය. පුංචි කාලේ ඉඳන් කවි ලිව්වා. නමුත් මුලින්ම මගේ කවියක් කියලා දැකලා අගය කිරීමක් ලැබුණේ මට මගේ දහම් පාසලේදී. දහම් පාසලේ බිත්ති පුවත්පතට ලිව්වා අම්මා ගැන කවියක්. ඒ කවිය ලිව්වහම දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ ඉඳන් සියලු දෙනා අගය කළා. ඉතින් එදා ඉඳන් කවි ලියන්න පුරුදු වුණා. ඊට පස්සේ යාළුවන්ට ඉල්ලුවම ලියලා දුන්නා. ඒ වුණාට ඒක හැම එච්චරයි. මොකද මං කවි ලියනවට ඒ කාලේ කැමති නෑ. මං කැමති ක්‍රීඩාවට සහ නායකත්වයේ දේවල් වලට. ඉතින් ක්‍රීඩාවයි නායකත් දෙකම එක සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණත් ලබාගෙන ගියා. ඔය අතර රැකියාව සඳහා විදේශගත වුණා. විදේශගතලා ඉන්න අතරේ තමයි නැවතත් යට ගිහින් තිබුණු මගේ ලිවීමේ හැකියාව ඉස්මතු වුණේ. එතන ඉඳන් ආයෙ ලිවීමට පුරුදු වුණා. ඒ කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන සිතුවිලි විශේෂයෙන් මේ පාළුව කාන්සිය වගේ දේවල් දිවා ගන්නට ඒ දේවල් වලට ඔබ මේ කවිය ගීතය කියලා දේ නිර්මාණය කරන්නට යොමු වුණාද? නෑ, ඊටත් වඩා මං හැම වෙලෙම මගෙත් එක තරඟ කරන කෙනෙක්. මට දැන් ඇත්තටම කොහොත් ක්‍රීඩා කරන්නත් බෑ. නායකත්වයේ පුළුවන් විදිහට හෙදි කළා දේවල් කළා. අපි මොනවාට හරි දේවල් මට හිතෙනවා මොනවා හරි දෙයක් කරන්න ඕනේ කියලා. එතකොට මං එතන එක වටපිටාවකට එක සීමාවකට කොටු වෙලානේ හිටියේ. මට රාමුවක් තිබුණා. රාමුවෙන් පිටපයින් ක්‍රමයක් තිබුණා. ඊට පස්සේ මං හිතුවා නෑ, මට පිටපයින් හොඳම දේ මං ආයිත් ලියන්න පුරුදු වෙනවා කියන එක නිසා තමයි මම ලියන්න පුරුදු වුනේ. පෑනාතට අරගෙන එළියට ගියා. ඉතින් අද දවසේ මගේ මිනිස්සුත් එක ගැවසෙන්න මට ඒක හොඳ අවස්ථාවක්. මිනිසුන්ගේ හදවතට කතා කරන්න පුළුවන් හොඳම. ඔව්, මට පෙන්වන්න බෑනේ දේවල් එතකොට. ඉතින් අද දවසේදී විශේෂයෙන් මේ කවි හාමිනේ කියන මෙන්න මේ ගේය පද එකතුව පිළිබඳව මෙන්න මේ පොත පිළිබඳව අපි මුලින්ම තෝරාගත්ත මේ පොත්පත් අතරින් කතා බහ කරන්නට මෙන්න මේ පොතේ විශේෂත්වයක් තියෙනවා. අපි විශේෂත්වය පිළිබඳව මුලින්ම කතා බහ කරමු. විශේෂත්වය කියන්නේ මං වැඩියෙන් මාස ගීත රචනාවට. කොහොමද මං ගීතයට ආසයි? මං දන්නවා මට කවි ලියන්න පුළුවන්. කවියට මගේ දක්ෂතාවය තියෙනවා. කවිය මං හදාරලා මට තියෙනවා. නමුත් ඊට වඩා හිතේ කැමැත්ත තියෙන්නේ ගීත රචනයට. ඒක නිසා ඒක ඒ වගේම මගේ ගැයුණු ගීත 40ක් මේ පොතේ තියෙනවා. නොගැයුණු ගීත 10ක් 13ක් වගේ තියෙන්නේ. ඉතින් ගීතය ගැන කතා කරන්න විදිහට ලොකු දේවල් තියෙනවා කතා කරන්න. නමුත් මං හිතනවා ස්වභාවිත ගීතෙත් එක්ක මං කැමති දිසා ඒක මට ඒ පැත්තට වැඩි ආසාවක් තියෙනවා. විශේෂයෙන්ම ගීතයකින් එහෙමත් නැත්නම් කවියකින් අපේ හදවතට කතා කරන්නට පුළුවන්. අපේ හදවතේ සිතුවිලි වලට පණ දෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔබෙන් අහන්නට කැමති විශේෂයෙන්ම මේ කවි එහෙම නැත්නම් මේ ගීත නිර්මාණය කිරීමේදී ඔබ මොන වගේ කරුණු කාරණා පිළිබඳවද වැඩි වශයෙන්ම අවධානය යොමු කරන්නේ? විශේෂත්වයක් දක්වන්නේ නැහැ. නමුත් ආදරය ගැන, විරහව ගැන, ඊට පස්සේ විශේෂම රට, ජාතිය, ඒ දේවල් හැම දෙයක්ම තියෙනවා මං සොබා දහමට. ඒ හැම දෙයක්ම කැටි කළා තමයි මගේ ගීත රචනාවල ඇතුළත් වෙලා තියෙන ගීතයකදී. දැන් මේ පොත පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන් මේ ගේය පද එකතුව පිළිබඳව කතා බහ කරනවා. මෙන්න මේ කවි හාමිනේ කියන මෙන්න මේ පොතේ අඩංගුල තියෙන මම අපූර්ව ගීතයක්. ඒ තමයි නොරිකෝසා. මෙන්න මේ ගීතයේ තියෙන විශේෂත්වය පිළිබඳව අපි කතා බහ කරමු. හරි. නොරිකෝසන් ගීතය ගොඩ ලියවුනේ ඉදිරිදිර සරච්චන්ද්‍රන්ගේ මලවුන්ගේ අවුරුදු දා මලගියත්තෝ නවකතා. මම හිතන්නේ 10-12 වතාවක් මං කියවලා ඇති.
ඉතින් නොරිකු සංස් දෙවුන්දරා සංගෙන ලියවිච්ච ගීතත් තියෙනවා. ඒත් මට හිතුණා මටත් පුළුවන් වෙන්න ඕනේ, ඇයි මං නොරිකුට ආදරය කරනවා නම් දෙවුන්දරාට ආදරය කරනවා නම් එයාලා වෙනුවෙන් මටත් යම් මතකයක් ඉතිරි කරන්න පුළුවන් කියන තැන මම හිටියා. ඒ නිසා ඒ මත කවයි කතා පොත් දෙකම කියවලා මතකයත් එක්ක තමයි නොරිකු සං ආයෙන්න කියන ගීතය ලිව්වේ. තවත් බොහොම සුවිශේෂී ගීතයක් තෝරාගත්තා. ඒ තමයි මේ නැකතට වෙඩිහඬ කියන ගීතය. මේ ගීතයේ තියෙන විශේෂත්වය තමයි 2014 වර්ෂයේදී කලතර දිස්ත්‍රික් ජාතික සාහිත්‍ය උළෙලේ ගීපද රචනා ව්‍යවස්ථාංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මේ ගීතයට හැකියාවක් ලැබුණා. මේ ගීතය සංගීතවත් කරලා තින්නේ දර්ශන වික්‍රමතුංගයන්. මේ වගේම ගායනා කරන්නේ සමන් රෙනින් මහත්මයා. මේ නැකතට වෙඩිහඬ මෙන් කියවෙන්නේ ඇත්තට මොකද්ද? දැන් අපිට නැකතට වෙඩිහඬ කියලා නම අහනකොට අපිට දැක් හිතෙන්නට පුළුවන් මේ අපි නැකත්වලට අර රතින පොතු කරනවා ඒ වගේ දැක් හිතෙන්නට පුළුවන්. නමුත් මං හිතන්නේ මේ ගීතේ තියෙන ඊට වඩා ගැඹුරු අර්ථයක් නේද? ඔව් ඇත්තටම නැකත ගැන කියන්නේ දළදා පෙරහැර සම්බන්ධයි. නමුත් දළදා පෙරහැරෙත් දෙයක් නෙමෙයි. මොකද මං ගීතයක් ලියනකොට ගීතේ ඉතිහාසය වර්තමානය හැමදේම හොයලා බලනවා. මේ ගීතේ ලියන්න මම ගොඩාක් පොත්පත් කියෙව්වා, ලිපි කියෙව්වා. දළදා පෙරහැර වඩම්මන ඇතාට පළවෙනි අඩිය තියන්න වෙඩිහඬක් පත්තු කරන දළදා මාලිගාවේ. ඒක නැකතට අනුව සම්ප්‍රදායික හැමදාම සිද්ධ වෙන දෙයක්. ඒක තමයි ඔතන නැකතට වෙඩිහඬ ඇසුනා පුතිනේ කියලා කියන්නේ. ඉතින් ඔතන ඇත් ගොව්වෙක් දළදා හාමුදුරන්ට කියනවා ඇතුන් රැක්කලා දෙන්න මේ දළදා වහන්සේ තනි අනාගතයේ දළදා පෙරහැරේ වඩම්මන්න ඕනි නා. මොකද අපි දන්නවා අද විශාල වශයෙන් ඇත්තු අලි ඇතුන් වෙන අපේ රට රහිමි වෙලා යනවා. ඉතින් ඒ ඛේදවාචකයේ ඇතෙක් ඇත් ගොව්වෙක් සහ ඇතෙක් එක්ක යන සංවාදයක් විදිහට තමයි තියෙන්නේ. මොකද ඇත් රජුන් හැම නැත්නම් ඇත් පුතුන්ට ඇක්කේ නැත්නම් කවුද කරනු වඩම්මන්නේ කියන ප්‍රශ්නයක් අහනවා. ඒකෙන්ද දළදා හඳුරන්ගේ ඉල්ලා සිටම හිමිය නිහැකි නම් ඇතුම් රකින්නේ කියලා. ඒක තමයි ඒ ගීතේ එතන තියෙන්නේ. ඒ වගේම තමයි අපේ සමාජය පිළිබඳව කතා බහ කිරීමේදී ගැහණියකට එහෙම නැත්නම් කාන්තාවකට බොහොම වැදගත් තැනක් ලැබෙනවා. ඒතරින් මවක් කියන්නේ අපිට මිල කරන්න බැරි කෙනෙක්. මවකට දෙන්න ඕන මේ තරම් වටිනාකමක් කියලා අපිට හරියටම සාපේක්ෂව කියන්න බැහැ. මොකද අම්මා කියන චරිතය අපේ ජීවිතේ බොහොම සුවිශේෂී කෙනෙක්. ඒ නිසාම ද ඔබට හිතුනේ අම්මා ගැන මේ විදිහට ගීතයකින් කියන්නට. ඔව් ඒ වගේම අර මගේ ජීවිතේට අම්මා විශේෂයි. මොකද මගේ තාත්තා නැහැ. ජීවිතේ හැමදේම බෙදා හදාගත්තේ අම්මත් එක්ක. තාත්තා නැහැ කියන්නේ තාත්තා මිය ගිහිල්ලා ගොඩාක් කල. ඉතින් ඒ වගේම මං විදේශගත වෙලා ඉඳියේ. ඉතින් අම්මත් එක්ක කතා කළා මම හැම වෙලෙම කියනවා ඔයා එනකම් මම බලා ඉන්නවා. එතකොට ඒක ඇත්තටම මගේ හදවතට දැනෙනවා. ජණ්ඩ ඉතින් අපි ඇත්තටම අපේ ආර්ථික අවශ්‍යතා නිසානේ අපි විදේශගත වෙන්නේ. නමුත් මෙහි අපිට අත්හරින්න බැරි බැඳීම් තියෙනවා. ඒක තමයි උදේ ඉරමුවා වෙන්න අත ළඟකුණත් අම්මා තාම දොරකඩ බලාගෙන ඉන්නවා කියලා ගීතේ මම කියලා තියෙන්නේ. ඒ දැනීම ඉතින් අපිට වචන වලින් කියන්න බැරි තරම් හැඟීමක්. ඒ වගේ ඈත දුර රටක ඉන්නකොට තවත් වැඩියෙන්ම දැනෙනවා. අම්මගේ තියනගේ බොහොම හොඳින්ව අම්මා කොහොම එහෙම වුණා, හැසිරුණාද, කොහොම මේ දේවල් අපි වෙනුවෙන් කළාද කියලා හිතන්න අපිට හොඳටම අවස්ථාව දෙනවා අපිව තනි කරලා. අම්මගෙන් ඈත් වෙනාට පස්සේ. ඈත් වෙනාට තමයි ඔබේ මෙන්න මේ හීන කුමාර කියන මෙන්න මේ ගීපද එකතු කරනවද අපි කතා බහ කරමු. මේක එලි දැක්වේ කොයි කාලෙකද? ඕක 2011 වර්ෂයක එලි දැක්වේ ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් ශාලාවේදී. ඔව්. මේක අඩංගු වෙන ගීත පිළිබඳව අපි සමාන කිරීමක් කරමු නේද? ඕකේ. ඔව්. හීන කුමාරි කියලා නම් කරලා තියෙනවා. හීන කුමාරි කියන ගීතේ ගායනා කරන්නේ චන්දන ලියනාරච්චි අයියා. ඊට පස්සේ හැම ගීතයක්ම ඕකේ තියෙනවා. ඒ කියන්නේ අම්මා ගැන, තාත්තා ගැන. ඔව් ඔව්. තව මොනවද අන්තර්ගත වෙන්නේ? ආදරය ගැන, විරහව ගැන, කොයි දේත් තියෙනවා. ඕකේ සංගීතය චාමර වීරසිංහ සපයලා තියෙනවා. සමවෙන්න. ඔව්. චාමර හපන්කම. ඔව් කමක් නෑ. ඔව්. ඒ වගේම තමයි මේ ගීත එකතුව පිළිබඳව කතා බහ කිරීමේදී මෙහි තියෙන සුවිශේෂත්වය පිළිබඳව අපි කතා බහ කරමු. ඇත්තටම ඔබට මෙවැනි ගීත එකතුවක් කරන්නට සිතුනේ? ඒ එකක් හිතේ ආසාව. මොකද ගීත ලියලා ගීත පටිගත කරලා සමාජයට දුන්නට තැනින් තැන තිබුණේ. ඉතින් මට හිතුණා මේ ඔක්කොම එකතු කරලා සංගීත තැටියක් එළිදක්කුත් හොඳයි කියන දේ. ඒ වගේම මේක මගේ මුල්ම ලිවීමේ කලාවේදී මුල්ම සංගීත තැටිය කවි පොත් කරන්න කලින් එළිදැක්වේ ගීත රචනා පොත. ඉතින් ඒ දවස්වල ඉතින් මොනා හරි ගීතයට ආදරය නිසා මුලින්ම දෙයක් කරන්න ඕනි කියලා. කවියට ගීතයට ආදරය ආදරේ වැඩියෙන්ම ආදරේ ගීතයට. කවිය ගීතය අතරින්.
කවිය ගීතය යතරින්. එතකොට ඔබින් අහන්නට දැන් මෙන්න මේ කවි පොත් දෙක පිළිබඳව මෙන්න මේ කවි පොත් දෙකෙන් කොයි පොතද ඔබ මුලින්ම අර දැක්වීමක් කරේ? ආරුක්කු කවියක් යටට එන්න. ආරුක්කු කවියක් යටට එන්න. ඔව් ඒ වගේම තමයි මේ පොත පිළිබඳව සඳහන් කරනවා නම් මේ ආරුක්කු කවියක් යටට එන්න කියලා. ඇයි ඔබට මේ පොතේ නම මේ විදිහට සඳහන් කරන්න හිතුනේ? ඕකේ කවියක් තියෙනවා මේ ආරුක්කු කවියක් යටට එන්න කියලා. ඒ කියන්නේ මම ඒත් විදේශගත වෙලා ඉන්නකොට ඒ රටේ හරි ලස්සන ස්වභාවික පරිසරයේ තියෙන්නේ ඒ රටේ කියන්නේ සයිප්‍රස් රටේ. ඉතින් මෙහෙ යනකොට සමන් පිච්ච වලින් මෙහෙම ආරුක්කු වැල් හදලා තියෙනවා පාරේ. ඉතින් ඒක යටින් යනකොට ඉතින් මට හිතුණා මං තනියෙන් යනවා වගේ තවත් කවුරු හරි මගෙත් එක්ක හිටියා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් ඒ ඔක්කොමත් එකතු කළා කවියට නඟපු දේ තමයි. ඊට පස්සේ මට හිතුණා මේ නමයි කවියයි දෙකම විශේෂයි, ඒකම පොතට දානවා කියලා. මේ කවි පොතේ සඳහන් වෙනවා අද ඔබට හෙට මටය සහෝදර ගස මල ගමක ගිය අයුරු දැක දැක විලෝ ගස හර වෙලා තුරු පත්තිමට සෝකෙන් බලා ඉන්නවා තනිකමේ. මොකද මේ කියවෙන මේ කවියේ? එකට හැදුණු ගස් දෙක මගේ ගමේ මම දැක්කා. නම විතරයි වෙනස් විලෝ. එතන තිබුණේ මදටිය ගහකුයි කජු ගහකුයි. නමුත් ගම සංවර්ධනය වෙනකොට මං ආපහු ගමට යනකොට එක ගහක් කපලා එක ගහක් තියෙනවා. ඉතින් ඒක හේතු කරගෙන තමයි ඇත්තටම මට දැනුණා. මොකද මගේ පුංචි කාලේ ගෙවුණු ගමේ තිබුණු ඒ ගස් දෙකත් ඉතින් එයා ඒ ගහට දැනෙන්නේ නැති යාගේ සහෝදර ගහක් නැති වුණාම මොන වගේ හැඟීමක් එන්නේ නැතිද කියලා හිතිලා තමයි ඒ කවිය මම එතන ලියලා තින්නේ. අර ආදේශක විතර පුංචි වෙනසක් කරලා තියෙනවා. ඔව් එතකොට තියෙනවා මෙන්න මෙහෙම කොහොම අමතක කරන්නද සහෘදම අසල්වැසියා. මෙන්න මේ කවියන ඔබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? ඔව් මම හිතන්නේ මේ බොහොම ලස්සන කවියක් ටිකක් දීකයි. හැබැයි බොහොම ලස්සනයි තමයි මේ කවිය තෝරාගත්තේ. ඒ කියන්නේ මේ අපිට ඉතින් ගම්වල ඉන්නවනේ අසල්වැසියෝනේ. අසල්වැසියන්ව කොහොමවත් අමතක කරන්න බෑ. හදිස්සියට අපි ඇත්තම හුත් දැන් වගේ නෙමෙයි ඒ කාලේ. ආයේ කට්ටක් ඕන වුණා, සෙරපු දෙයක් ඕන වුණා, ඇඳුමක් ඕන වුණා, හොදිටික ඕන වුණත් අල්ලපු ගෙදරටනේ. ඒ ගෙදරින් එනවා නැත්තම් මේ ගෙදරින් යනවා, ඕන එකකට දුවන්නේ අල්ලපු ගෙදරට. ඉතින් එහෙම එකට දුක සැප බෙදාගත්ත මිනිස්සු කොහොමද ඒ මිනිස්සුන්ගේම දියුණුව පේනකොට කොඩි විනයක් කරන්නේ? අපි අහලා තියෙනවානේ ගුප්ත විද්‍යාවත් එක කොඩි වින හුනියන් ඒ දේවල් කරනවා දියුණුව බලන් ඉන්න බෑ කියලා. ඉතින් ඒ දෙයක් දැකලා ඒ අත්දැකීම් දැකලා සමාජ මිනිස්සු කියන අපු ආර ගෙදර කෙනා හරි මෙහෙමයි අපිට කොඩි වින කළා මෙහෙමයි කියලා. ඉතින් මමම දැකලා තියෙන දේ මිනිස්සු කොහොමද ඉන්නේ අර අපි කියන්නේ මේ කිරිපැණි වගේ ඉන්දියා කියලා කතාවට කියනවානේ. ඉතින් කිරිපැණි වගේ ඉඳපු අය කොහොමද තව කෙනෙකුට හතුරුකමක් කරන්නේ? අපිට අදාළත් යන එක ඇත්ත හෝ බොරු වෙනවා හෝ නොවෙනවා. නමුත් හදවතට එකඟ අපිට කරන්න බෑනේ. අපේ අවශ්‍යතාවයට මොන දෙයට ඇත්තම හෝ මරුණත් වතුරු ගන්න දෙන්න පිට දුර කෙනෙක් දුවන් එනකොට ළඟ කෙනා අපිට ඉන්නේ. ඉතින් මට ඒක තමයි ඉන්නේ කොහොමද සහෝදරයෙක් වගේ ඉන්න අසල්වැසියෙක් එහෙම කලේ කියන ප්‍රශ්නයක් මට තියෙනවා. අද අසල්වැසියන්ව නැහැනේ. මොකද තාප්පේ බැඳලා වෙන් කරගෙනනේ. එදා අසල්වැසියන්ට තාප්ප බැඳලා වෙන් කරගෙන අපි තනි උන්නේ. අද නම් අල්ලපු ගෙදර කෙනා මලත් අපි දන්නේ. ඒ තරම් අපේ මිනිස්සු හරි මන්ද ආත්මార్థකාමී කියලා මට නම් හිතෙන්නේ ඒක. විශේෂයෙන්ම බැඳින් ගැන බොහෝ සේකම මේ පොතේ සඳහන් කරලා තියෙනවා. තවත් බොහොම අපූර්ව කවියක් තෝරාගත්තා. පෝය හඳවල් රැසක් ආගිය හස එලෙසට ලොව තියෙන්නේ. රැට එදෙස බැලුව මං විතරයිද මේ වෙහෙසට සිටින්නේ. සීත කාලයේ උෂ්ණ කාලයේ සබා දහම වෙනස් වෙන්නේ. පාට බොඳ වුණ සිතුවමක් වගේ ජීවිතය මට දැන් පෙනෙන්නේ. දුරු රට ජීවිතය සහ දුක සැප කියලා තමයි මේ කවිය නම් කරලා තියෙන්නේ. ඇත්තටම ඔබේම අත්දැකීමක්ද ඔබට ලැබුණ? ඇත්තටම මගේ අත්දැකීමක්. ඉතින් හිතට කොහොමද දැනෙනවන්නේ? පෝය හඳවල් ගෙවෙනවා, ජීවිතෙත් ගෙවෙනවා. නන්නාදුරු රටක නන්නාදුරු මිනිස්සු මැද්ද ඉතින් ජීවත් වෙනකොට වෙලාවකට හිතනවා මේකද ජීවිතය කියලා. ජීවිතය හරි පුදුමාකාරයි. ඉතින් ඔබට කොහොමද විශේෂයෙන්ම දැන් මෙවැනි ගීත ලියන්න එහෙමත් නැත්නම් මෙවැනි කවි රචනා කරන්නට ඔබට කොයි විදිහටද මේ පන්නරයක් ලැබුණේ? ඔබ කොහොමද ඒ දේවල් ඔබේ ජීවිතයට සමීප කරගත්තේ? පන්නරයක් ලැබුණේ කියන්නේ මම ඔයාලට කලිනුත් කිව්වේ මට දෙයක් කරන්න ඕනේ කියලා හිතුණොත් මට හිර වෙලා ඉන්න මම කැමති නැහැ. මගේ මම දන්නවා මොනා හරි දෙයකින් මට සමාජයට දෙයක් දෙන්න පුළුවන් කියලා. ඉතින් මට ඒ මොහොතේ තියෙන රාමුවත් එක්ක හැඩ ගැහිලා එතනින් පිට පැනලා ටක් ගාලා මම මොනාම හරි දෙයක් ලෝකෙට කතා කරන්න අවස්ථාවක් හදාගන්නවා. ඒක තමයි ඉතින් ලියන්න පන්හිඳ අතර ගන්න හේතු වුනේ. ඔව් ඒ වගේම තමයි ඇගේ අනිත් පොතත් අපි තෝරාගත්ත කතා බහ කරන්න. අරබන අවසන
අත්තටු අල්ලන් කියන මෙන්න මේ පොත පිළිබඳව මේ පොතේ බොහොම අපූරු කවි සංකල්පන අඩංගු වෙනවා. ඉතින් ඔබෙන් අහන්නට කැමති විශේෂයෙන්ම මේ පොතේ සඳහන් වෙනවා පතා එන්නම් නුඹට පුදු බව කියන කවිය පිළිබඳව ඔබෙන් අහන්නට හිතුණා. ඇත්තටම අපි ඒ කවිය පිළිබඳව කතා බහ කරමු ඔය පොතේ මුලින්ම. මේ පතා එන්න නුඹට බුදු බව කියන්නේ අම්මා ගැන ලියන එකක්. මොකද අම්මව මගහැරිච්ච එක ජීවිතේ අපි කාටවත් කියන්න බැරි දේවල්. අම්මව මගහැරුණා කියන්නේ නැති වුණ එක නෙමෙයි, අම්මව අතහැරලා මම විදේශගත වීම. ඉතින් ඇත්තටම කාසි හොයන්න ගිහිල්ලා කාසි කන්දක් මුදුන ඉඳලා රූටලා වැටුණා වගේ. මොකද කාසි හෙව්වට වැඩක් නැහැ නේ, ජීවිතේ තව දේවල් අහිමි වෙලා තියෙනවා. ඉතින් එතනින් ඇත්තටම මගේ හදවතේ ඇතිවෙච්ච වේදනාවක් පිට කරගන්න මම අවස්ථාවක් කරගත්තා. අම්මට මං ඒ දුක කියනවා. කාසි කඳු මුදුනේ රූටල වැටුණාම ඒ වුණත් මං මගේ පොඩි වෙච්ච හදවතත් අරගෙන අම්මා ගාවට එන්නද කියලා මං අම්මගෙන් අහලා තියෙනවා එතන කවියේ. ඔව්. විශේෂයෙන්ම ඔබේ මේ කවපොත් පිළිබඳව කතා බහ කිරීමේදී මේ පොත්වල මම දකින බොහොම විශේෂත්වයක් වෙනවා. ඒක විශේෂයෙන් මේ මානසික ගුණාංග හිමත තමයි බැඳීම් පිළිබඳව බොහෝ සෙයින් කතා බහ කරනවා. ඒ දේවල් පිළිබඳව බොහෝ වෙලාවට ලියලා තියෙනවා. ඇත්තටම ඇයි මම මෙහෙම කියන්නම්. මම අවුරුදු 14ක් විදේශගත වෙලා හිටියා. ඒ කියන්නේ මීට දශක එකහමාරකට විතර කලින්. එතකොට තිබුණේ මගේ රට මෙහෙම රටක් නෙමෙයි. මං දශක එකහමාර විතර ඉඳලා එද්දී මම මේ ගිය ලංකාව නෙමෙයි මට හම්බුනේ. මම මේ රටෙන් ගියේ මනුස්සකම්, ගුණ දහම්, හොඳ සිරිත, බැඳීම් හැමදේම අරගෙන. නමුත් ඒ දේවල් ඒ විදිහටම රැකගෙන ආපහු මේ රටට එනකොට ඒ කිසිම දෙයක් මට දකින්න තිබුණේ නැහැ. ඇත්තටම අපි ඉස්සර මේ බස් එකට වයසක් කෙනෙක් නැග්ගත් නැකිලා සීට් එක දෙන්න තරම් කාරුණික හදවතක් තිබ්බා. ආපහු මේ රටට ඇහිලා මම බස් වල ගමන් යන පුරුදු වුණාම එහෙම මට තේරුණා මිනිස්සු කොයිතරම් ආත්මార్థකාමී වෙලාද කියලා. ඒක මට ගොඩාක් දැනුණා. තාමත් දැනෙනවා. තාමත් මම සමහර මගේ මිත්‍රයින්ගෙන් ප්‍රශ්න කරනවා. ඇයි මිනිස්සු එහෙම ඇයි එහෙම කරන්නේ? ගොඩාක් අය මම දන තාක්ෂණෙත් එක්ක මිනිස්සු විකෘති වෙලාද කියලාත් මට හිතෙනවා. මොකද හැමෝම කන් දෙකට හෑන්ඩ්ස් ෆ්‍රී එක ගහ ගන්නවා. එයා හිතන්නේ මේක තමයි ලෝකේ. අපි ඉස්සර එහෙම නැහැ. අපි බස් එකක යනවා නම් ළඟ ඉන්න එක්කෙනත් එක්ක කතා කරනවා. මේ කොහෙද ඔයා, කොහෙටද යන්නේ, කොහොමද විස්තර, මොකේද වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි සම්බන්ධතාවයක් බැඳීමක් හදා ගන්නවා. ඒක ඒ මොහොතට හරි තියෙනවනේ. නමුත් දැන් අපි දන්නේ නැහැ නේද අපේ ළඟ ඉඳගත්තේ ඇත්තම කවුද, බල්ලෙක්ද පූසෙද කියලා අපි දන්නේ නැහැ නේ බස් එක යනකොට. ඒ තරම් මිනිස්සු අතර මනුස්සකමකුත් නැහැ, බැඳීමකුත් නැහැ. ඉතින් මං හැම වෙලේම ප්‍රශ්න කරන්නේ ඒ දේ මගේ හදවතත් එක්ක ගනුදෙනු කරද්දි මට දැනෙනව නැති දේ. ඉතින් මම ඉදිරිපත් වෙලා මං මගේ හදවතේ මනුස්සකම් එක්ක ජීවත් වෙන්න ගියාට ඒත් මටම පෙරලා මගේ මිත්‍රයින් අහනවා මේක රට නෙමෙයි, මේක ඉස්සර ලංකාව නෙමෙයි කියලා මගෙන් එයා ප්‍රශ්න කරා. ඉතින් මමත් වෙනස් වෙන්න හැඩ ගැහෙන ගමන් මගේ අදහස ඔය තුලින් මං එළියට දානවා. බොහොම හොඳ වටිනා කියන අදහස් තමයි අය ඔබත් සමගින් බෙදා හදාගත්තේ. ඇත්තට මේ අපේ මානසික ගුණාංග දැන් කොහෙද තියෙන්නේ අන්නේ ප්‍රශ්නේ ඔබ සතුයි. මොකද අපෙන් අද වෙන විට මානසික ගුණාංග කියන දේ බොහෝ වෙලාවට ගිලිහිලා තියෙනවා. ඉතින් අද දවසේදී ඒ දේවල් ඔබව දැනුවත් කරා, විශේෂයෙන් මේ පොත් පිළිබඳව අද දවසේදී අය විසින් ලියවුණු මේ කවි පොත් පිළිබඳවත්, ඒ වගේම තමයි මේ අය විසින් නිර්මාණය කරපු මේ ගීපද රචනා පිළිබඳවත් ඉතින් අපි කතා බහ කරා. එහෙමනම් අද දවසේදී අපිට එක කතා බහට එකතු වුණ දෙනිත දීපික මහත්මියට බැහැවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයිබෝවන්. එමනම් සෝදාන වෙන කෙටි විරාමයක් ලබා ගන්නට මේ විරාමයෙන් අනතුරුව ඔබේ ජීවිතයට වැදගත් වෙන තවත් බොහෝ දේවල් බෙදා හදා ගන්න සෝදානම්. ආයුබෝවන් ශ්‍රී ලංකා.